සුබ දවසක් ස්කූල් මාස්ටර් YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබ සැමට එතකොට මම මේ වීඩියෝ එකත් එක්ක ඉදිරියේ වීඩියෝ කතා කරන්න ඉන්නේ මෙන්න මේ PowerPoint ඔයාලට පුළුවන් ඔයාලේ PowerPoint එක open කරගෙන මෙන්න මෙතනින් ඔයාලට search කරන්න පුළුවන් PowerPoint එක open කරගෙන පාඩමක් හදන්නේ කොහොමද කියලා තමයි මම කියා දෙන්නේ එතකොට අපි මේ blank එකක් ගමු අලුත් එකක් ගමු තරාදියක් හදන්නේ කොහොමද කියලා තමයි මම එතකොට ගණිතයේ පාඩම් වලට අදාළ උපකරණයක් ඉදිරියට තරාදිය පුළුවන් එතකොට තරාදිය හදාගන්න කොහොමද කියලා තමයි මම කතා කරන්නේ එතකොට මෙන්න මේ ටූල්ස් ටික එකකින් එක shortcut ඒවා මේ වෙන වෙනම කියා දෙන්න ඕනේ නැහැ මෙන්න මේ පාඩම කරගෙන යන අතරේ ඔයාලට පුළුවන් වෙයි දැනගන්න මෙන්න මෙතන ඔයාලා view ගිහලා මෙන්න මෙතන guides කියන එක මේ ක්ලික් කරගන්න. එතකොට ඔයාලට page එකේ balance එක පෙන්වනවා. හරියටම කොටස් හතරකට බෙදලා. ඒක අපිට නිර්මාණය කරන්න ලේසි වෙනවා. ඒ නිසා තමයි මේක මෙහෙම අපි බෙදාගන්නේ. මේ එතකොට අපිට වැඩි කරගෙන යන්න නැත්නම් මේ percentage එක නැත්නම් තරාදි හදන්න ලේසි වෙනවා. ඕනෙම එකදී ඔයාලා උපකරණයට අදාළව නැත්නම් percentage එකට අදාළව guideline එකක් තෝරන්නත් පුළුවන්, guides එක තෝරන්නත් පුළුවන්. මට දැන් උපකරණයක් එන්න මම guides එක තමයි ගන්න. හරි අපි ගත්ත මේ බ්ලැන්ක් එකේ මෙන්න මේ ඉන්සර්ට් එක ක්ලික් කළා මම මෙතන මේ ෂේප් කියන එක නැත්නම් හැඩතල කියන එකේ දැන් තරාදියක් අපි නිර්මාණය කරන්න යන්නේ තරාදියට අදාළව මම මෙන්න මෙතන මෙන්න මේ හැඩතල වලින් තමයි තරාදිය අපි හදන්නේ මම කිව්වා වගේ ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරනකොට අපිම නිර්මාණය කරන එක තමයි හොඳම මම මේ ගයිඩ්ස් එක ගත්තේ ඇයි කියලා ඔයාලට තේරෙයි මම මෙන්න මේ හැඩතලය බලන්න මේ හැඩතලය අර මට දවල්ට හැඩේ තලේ මේ විදිහට බැලන්ස් එක හදා ගන්න පුළුවන් මේ ගයිඩ්ස් එක දාගත්ත හින්දා. එතකොට තරාදී යටි මේ එකට මම ඍජු කෝණාංශ එකක් ගත්තේ හැඩ තලේ විදිහට. එතකොට මේකේ පාට වලට මම වෙනස් කරගන්න පුළුවන් අපි ඒක ඉස්සරහට කතා කරමු. හරි තරාදී එතකොට මෙන්න මේක මම මෙන්න මේ හැඩ තලේ ගන්නවා. මේ හැඩ තලේ හරි එතකොට මෙන්න මෙතන බැලන්ස් කරන්න තමයි අර මං කිව්වේ මේ. එතකොට ගයිඩ්ස් එක අපිට තියෙන එකකින් ඒ බැලන්ස් කරන්න පුළුවන් අනේ රවුම් මට මේ බලන්න මෙන්න මේ රවුම්. ආවට පස්සේ බැලන්ස් එක අපිට තේරෙනවා. හරි එතකොට මේක අපි පාට වෙනස් කරලා එමු නේද? මට මේකට අවුට්ලයින් එකක් ඕනේ නැහැ. ඒ නිසා මම මේ ෆෝමැට් එක යටතේ තියෙන ෂේප් අවුට්ලයින් කියන එක ඊළඟ ෂේප් ෆිල් කියන එක තියෙනවා මේ හැඩතල වල අවුට්ලයින් එක නැති කරන්න අවුට්ලයින් එක මේ දාන්න දෝන කියලා එතකොට ඒක තියෙන්නේ ෆෝමැට් එකේ මම එතකොට මෙන්න මේ හැඩතල වල නැත්නම් මේ තරාදී පාට වෙනස් කරන ෆෝමැට් එකට යනවා එතකොට ඒක පාට වෙනස් කරන්න පුළුවන් මේ ෆෝමැට් එකේ මේ තියෙනවා මම මෙතන අවුට්ලයින් එක මට ඕනේ ඒ නිසා මම නෝ අවුට්ලයින් කියලා ක්ලික් කරනවා ඊට පස්සේ මේකටත් අවුට්ලයින් එකක් ඕනේ එකෙත් මම නෝ අවුට්ලයින් කියලා ක්ලික් කරනවා ඊළඟට මේක මම කැමැතිම පාට නැත්තම් මගේ තියෙන කලර් එක දම් පාට මම තෝරගන්නවා අපි යට එකට අපි තෝරගමු කොළ පාට වගේ නෑ නිල් පාට හරි මේක ලස්සනයි වගේ ඔයාල කැමති පාටක් මෙතනේ තෝරගන්න පුළුවන් හරි ඊට පස්සේ දැන් තරාදිය හදලා යට ටික දැන් අපි මේ තරාදිය තැටි දෙක හදා ගන්න ඕනේ. ඒකට මම භාවිතා කරනවා මෙන්න මේ ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණය බලන්න. එතකොට මේ ත්‍රිකෝණය දැන් මට මේක ත්‍රිකෝණය හරව ගන්න ඕනේ. හරවන්න රොටේෂන් කර ගන්න. එතකොට මෙන්න මේ රොටේෂන් එකේ තියෙන කොහොමද අපි රොටේෂන් කරගන්නේ කියලා. මම එතකොට මෙන්න මේ ක්ලික් කරලා මට අදාළ විදිහට මම රොටේෂන් එක හදා ගන්නවා. එතකොට ඔයාලට පුළුවන් රොටේෂන් එක හැරවීම ඔයාලට කැමති විදියට හදා ගන්න. එතකොට මෙන්න මෙතන තමයි තියෙන්නේ මේ හැරවීම. මට අදාළ විදියට ඔයාලට හැරවීම හදා ගන්න පුළුවන්. හරි.
ඊට පස්සේ මේක මෙතෙන්ට ගැලපෙනවද කියලා මට තියලා බලන්න. මම බලන ගයිඩ්ස් එක ගත්තෙන්නේ හින්දා. එතකොට ලේසි මට නැත්තම් අපිට මේ වැඩේ කරගෙන යන්න. එතකොට මේ තියෙන ෂෝට් කට්ස් වල ගොඩක් පාවිච්චි කරන්න. එතකොට ලේසි මේ වැඩේ කරන්න නැත්තම් මේ ප්‍රසන්ටේෂන් එක හදාගෙන යන්න. හරි. අපිට දැන් මේක පැත්තක්නේ. මම මේ දැන් කොහොමද පරිමාණය කියලා බලන්න තමයි ගත්තේ. අපි ඒක මේ හදාගන්නකම් අපි ආයෙ එළියට මේක ගමු. එතකොට මේකේ මම shift එක alt එක කියලා කියනකොට ඔයාලා keyboard එක ගැන දන්න නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. මොනවා හරිම ගැටලුවක් තිබ්බොත් එහෙම ඔයාලා මට කියන්න. මේකෙත් අපි color outline එක අයින් කළා. මම color එක විදියට ලා නැහැ එකට වඩා මේ පාට කැපෙන මෙන්නම color වෙනස් කරගන්න පුළුවන්. පුංචි මනි ගැටලුවක් තිබ්බොත් එහෙම මගෙන් අහන්න අපේ page එකට comment කරන්න. මගේ page එකට එතකොට මම Facebook page එකේදී කියලා දෙන්නම්. මෙතෙන්දී ඔයාලා alt d ගෙවුවට පස්සේ මේක duplicate එක හදාගන්න පුළුවන්. එතකොට keyboard එකේ alt එකයි d එකයි click කරන්න. මේ press කරන්න. එතකොට මෙන්න මේක ඔයාලා duplicate එකක් හදනවා. shortcut මේ තියෙනවා. මට shortcut වෙනම ඔයාලට video එකකින් ගෙනල්ලා වැඩක් නැහැ. මොකද වැඩේ එක යනකොට shortcut භාවිතා කරන්න ඕන. නැත්නම් වෙනම මට shortcut එක ඔයාලට PowerPoint එකේ ගේන්න පුළුවන්. ඒක වැඩක් නැහැ. මොකද ප්‍රායෝගික වෙන්න ඉපේ අපි මේක ඇස්සේදී shortcut කතා කරනවා. එතකොට duplicate එකක් ගන්න නැත්නම් copy එකක් ගන්න. මේකෙම තව එකක් ගන්න. අපි alt එකයි d එකයි තමයි click කරන්නේ. එතකොට මේකෙම මේ එතකොට මේ හැඩතල විතර නෙමෙයි ඔයාලට ඕනේ මේක duplicate එකක් ගන්න. එතකොට ඔයාලා අන්නේම ඔළුවේ තියා ගන්න මතකයේ තබා ගන්න. එතකොට අපේ shortcut කියන එක වෙනම කතා කරන්න ඕනේ නැහැ. හරි. එතකොට මේකත් මට දැන් හදා ගන්න ඕනේ, හරව ගන්න ඕනේ. ඒ නිසා මම rotation කරගන්න අදාළ විදිහට මම rotation එක හදා ගන්නවා. හරි මේක එකක් විදිහට මේ තරාදී තැටි දෙක තියෙන ආධාරකේ එතකොට මෙන්න මේක මට එකක් කරගන්න ඕනේ. ඒ කියන්නේ මම මේ ගත්ත මේ හෙඩ තල දෙක එකක් කරගන්න ඕනේ. ඒකට ඔයාලා shift එක ඔබලා මේක click කරගන්න. shift එකයි mouse point එකයි ඔබලා මේක මේ දෙක group කරගන්න පුළුවන්. මෙන්න මේ තියෙන group කියලා මේ තියෙන්නේ. ඒක group කරගන්න පුළුවන්. දෙකම select කරලා මේ select කරලා shift එක අතහැරලා තමයි ඔයාලා mouse point එක දකුණු click කරලා ওই group එක හදාගන්නේ. මේ බලන්න දැන් එතකොට එකක් වෙලා තියෙනවා. එතකොට මේක අපි ආධාරකේ. එතකොට මේකට අපි දැන් තැටි දෙක හදාගන්නත් ඕනේ. අපිට අදාළ බර හදාගන්නත් ඕනේ. ඒකට අපි දැන් හැඩතල වලින්මයි මේක යන්නේ. මම මෙතනින් හැඩතලය ගන්නවා. තැටිය එතකොට මෙතෙන්දී හැම ඒ කියන්නේ ලස්සනට මේ ළමයි එක්ක අපි මේ වැඩේ කරන්නේ. එතකොට හැඩතල කලර්ස් වැඩිපුර භාවිතා කරන්න මතක තියාගන්න. මේකත් මම හරව ගන්න ඕනේ. මට මේ හරව ගන්න ඕනේ. ඒ නිසා හැම වෙලෙම ඔයාලට මේ රොටේෂන් කියන ටූල්ස් එක වැදගත් වෙනවා. ඒ නිසා පොඩ්ඩක් වෙනම හැඩතල අරගෙන ඒ ටූල්ස් වලින් කොහොමද හැරවෙන්නේ කියලා බලන්න. එතකොට මම මේක මෙන්න මෙතන තියාගන්න. මගේ තරාදියට හදාගන්න. මේ විදිහට ඔන්න මේකෙම ඔයාලට මම අර කිව්වාගේ කන්ට්‍රෝල් එකයි D එකයි ඔබල මේකෙම ඩුප්ලිකේට් එක ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් වුණා මේ පැත්ත හරියටම තැටියේ හදලා එහා පැත්තට ඒකම ඩුප්ලිකේට් කරලා ගන්න. හැබැයි මම එකින් එක හදන්නම්. මේ පැත්තේ හැදුවා වගේම මම මේකේ ක්ලිප් මේ කන්ට්‍රෝල් එකයි D එකයි ක්ලික් කරලා ඩුප්ලිකේට් එකක් කරන් එහා පැත්තේ හදමු. අපි දෙකම එක සැරේ හදාගමු. මම එකක් එක පැත්තක් හදලා ඒක ගෲප් කළා. ඔයාලට එහා පැත්තේ ඕන නම් ඩුප්ලිකේට් එකක් ගන්න පුළුවන්. හැබැයි මේක මේ බලන්න රතු පාට ඉරකින් ඔයාලට බැලන්ස් එක පෙන්වන හැම වෙලෙම මේක අනිත් එකත් එක්ක බැලන්ස් වෙනවද කියලා. එතකොට ඔයාලා ලේසි කරන්න. දැන් අපි දාගමු මේකට තැටියක්. එතකොට මම මෙන්න මේ තැටිය වගේ එකක් තෝරගන්න ඕනේ. එතකොට අපි මෙන්න මේ ආව ගමු. ඒක තියෙනවා තැටියක් වගේ. මට මේක හරව ගන්න ඕනේ. මම හරව ගන්නවා. හරි. ඒකේ ප්‍රමාණයට මම හදා ගන්නවා. ඔයාලට අදාළ විදිහට ප්‍රමාණය මේක ගන්න පුළුවන්. දැන් මට හිතෙනවා මේ ප්‍රමාණය හරි ඇති කියලා. එතකොට මේකෙම ඩුප්ලිකේට් එකක් මට එහා පැත්තට ගෙනියන්න තිබුණා. දැන් මේකවල අද ෂෝට්කට් එක වැඩිපුරම අපි කතා කරන්නේ ඩුප්ලිකේට් එකක් හදා ගන්න කොහොමද කියන එක හැම වෙලෙම කතා වෙන මේ තරාදී හදන වීඩියෝ එක අස්සේ. එතකොට කන්ට්‍රෝල් එකයි D එකයි.
ෝට් වෙන වීඩියෝ එකකින් ගල් කතා කරන්න පුළුවන් ඒක අර මංකේ ප්‍රායෝගිකනේ අපි වැඩිත් එක්ක ඉන්නකොට අපි ෂෝට් කට් එකද මේ වෙනම් බලන්න නැත්නම් මේ මං වීඩියෝ එකක් දුන්නොත් ඒ වීඩියෝ එක ආයි වලට බලන්න එනවා ෂෝට් කට් අමතකයි කියලා මේ වැඩිත් එක්ක ඉන්නකොට ෂෝට් කට් අමතක වෙන්නේ හරි එතකොට 32 අපි හදාගත්ත තරාදී අපිට මේක කලර් කරගන්න ඕනේ වලට කැමති කලර් එකක් ගන්න පුළුවන් දැන් මම මෙතන අර වැඩිපුරම ගෙහැන්නේ දම් පාටට නිසා මොකද මම කැමති පාට දම් පාට කියන්නේ යන දම් පාට සහ ලාංගිල් පාටත් අර යට තීරු නිසා මම ගත්තා ඔයාලා කැමති පාටක එක තෝරගන්න ඔයාලට කැමති විදිහට ඔයාලට මේ ඒ කලර් තෝරගන්න පුළුවන් මම දැන් මම බලන්න නෝ මේ අවුට්ලයින් එක දාන්න මේක අපි හදන්න අපිට ලේසි මොකද අපි හදන හැඩතල නිසා හැම වෙලෙම ඔය අවුට්ලයින් එක නැත්තම් වෙනස් කරන්න වෙනවා පාට ෆිල් කරනකොටම අවුට්ලයින් එකත් වෙනස් කරන ඕන නිසා තමයි මම නෝ අවුට්ලයින් එක දාන්නේ. හරි. එතකොට මට දැන් මේක තනිකරම මේ උඩු කොටස තරහදී උඩු කොටස සිලෙක්ට් කරගෙන මම එකින් එක සිලෙක්ට් කරගෙන shift එක ඔබලා මවුස් පොයින්ට් එක ගෙනහිල්ලා සිලෙක්ට් කරගෙන මේ මම මේක group එකක් කරගන්න ඕනේ මේ මෙන්න මේ ඇනි දැන් මොකද මේක දවට්ලා තියෙන ඇනෙකින් ඒකට ඒ ඇනෙත් හදාගමු මම කිය කිය හිටි මොකද්ද මේ මෙන්න මේ group එකක් විදිහට මේ සම්පූර්ණ දැන් හදන උඩ ආධාරකේ මම group එකක් විදිහට හදා ගන්න ඕනේ මම කතා කරන අස්සේ මෙහෙම හදන්නම් ඔයාලා ඒකට වීඩියෝ එක අහගෙන ඉන්න ගමන් ඔයාලා වීඩියෝ එක බලන්න පුළුවන් මේ එහෙම හදා ගන්නකොට මම අර කිව්වාගේ මම මවුස් පොයින්ට් මේ shift එක ඔබාගෙන තමයි මවුස් පොයින්ට් එක එක ඒ අදාළ හැඩතල උඩ ගිහිල්ලා මේ ක්ලික් කරලා මේක ගෲප් කරන්නේ. එතකොට උඩු මේ දැන් මම මේ හදන මෙතනත් ගත්තේ අර කන්ට්‍රෝල් එකයි D එකයි. මේ එතකොට උඩු ආධාරකේ හදාගෙන ඉවර නැත. උඩු කොටස හදලා ඉවරයි. මේක සම්පූර්ණයෙන්ම මම අරක වගේ සිලෙක්ට් කරලා මට දැන් මේක හදා ගන්න ඕන ගෲප් එකක් විදියට. මොකද එකක් කරගන්න ඕනේ. එක හැඩතලයක් කරගන්න ඕනේ. මොකද animation දානකොට මට ඒක වැදගත් වෙනවා. එතකොට මම මෙන්න මේ සිලෙක්ට් කරන්නේ ඔය shift එක ඔබාගෙන මම සිලෙක්ට් කරනවා මවුස් එකෙන් එකින් එක සිලෙක්ට් කරලා ගන්නත් පුළුවන් නැත්නම් ඔයාලට පුළුවන් අදාළ ඒරියා එක මවුස් එකේ දකුණ ක්ලික් කරලා අදාළ ඒරියා එක සිලෙක්ට් කරගන්න පුළුවන් ඔයාලා මැෂින් මේ ලැප් එකක් පාවිච්චි කරන පරිගණක පාවිච්චි කරන අය තමයි PowerPoint එකත් එක්ක වැඩ කරන්න කියලා හිතන නිසා මම වැඩිපුර දුර ඒවා සිලෙක්ට් කරගන්න කොහොමද එහෙම කියන්නේ මේ හැබැයි මොන හරි ගැටලුවක් තිබ්බොත් එහෙම ගැටලුවක් නෑ අහන්න මාගේ group එකේ message එකක් දාලා අහන්න ඊළඟට WhatsApp message තියෙනවා ගොඩක් දුර WhatsApp message එක දාපු ගමන් reply එකක් එනාවේ නැතත් මම අදාළ විදියට ඔයාලට අදාළ තාක්ෂණික සහාය ලබා දෙන්නම් මොකද අපි online teaching එක දැන් කරන්නේ එතකොට අපි දන්න දෙනු මේකයි මම මේක බෙදා අරින්නේ මගේ ස්කූල් මාස්ටර් page එකේ බලන්න මේ ළඟදී ඔයාලට අදාළ video ටික තමයි මම දාගෙන යන්නේ. ඉස්සරින් නම් channel එක තිබ්බත් මට දැන් හිතුණා online අධ්‍යාපනයේ වැදගත් නිසා මම ඒ විදියට ඔයාලට අදාළ පාඩම් ටික ගේන්න ඕනේ කියලා. ඒතකොට මම මෙන්න මේ විදියට මේක select කරගන්නවා. අරක වගේ එකින් එක ඕන නම් select කරගන්න පුළුවන් නැත්නම් සම්පූර්ණ area එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක group කරගන්නවා. මෙන්න මෙතන group තියෙනවා. group කරගත්තට පස්සේ මේක තනි හැඩයක්. මෙත හැඩතලයක් වෙලා තියෙන තනි හැඩතලයක්. දැන් මෙතනින් මම ගානට බැලන්ස් කරලා තියෙනවා. අර guide එකේ වැදගත් එක තමයි වැදගත්කම තමයි මෙතෙන්දී අපිට අදාළ වෙන්නේ. බලන්න. හරියට මම ඉත බැලන්ස් කළා මේක තියාගන්න පුළුවන් ඉන්නේ ඒක නිසා. ඊට පස්සේ දැන් මට මේක මෙන්න මේ send backward නැත්නම් පසුගාමී පසු විදිහට නැත්නම් පස්සට ගන්නවා ඔයාලා වීඩියෝ එක අයිසරයක් මේක බලනකොට ඔයාලට දැන් අප හැදුණු නැවත සරයක් හිතෙන්න ගිහලා බලන්න පුළුවන් හරි එතකොට දැන් අර තරාදී අර කටුව අපි කියන්නේ බැලන්ස් එක පෙන්වන කටුවේ රවුම් මං හදාගන්නේ ඒකත් මේ shape එකෙන් තමයි මම හදාගන්නේ මේ හැම එකටම අර ගයිඩ් එක තමයි අපිට වැදගත් වෙන්නේ බලන්නේ ගයිඩ් එක නැත්නම් මේ මේ කොට මේ ඉරි හතර නැත්නම් අපිට අර හදන එක මේ ඉගෙන බැලන්ස් එකක් නැතුව හදන්න වෙන්නේ
මම මේරවුම කලයක වෙන් කර වෙනස් කර ගන්නවා පී කහ පාට වගේ නැත්නම් ක්‍රීම් පාට වගේ සුදු නෑ ක්‍රීම් පාට වගේ ගත හොඳයි කියලා හිතන ක්‍රීම් පාට වගේ ගමු ඔව් ක්‍රීම් පාට ලස්සනයි නේද හරි තරාදී එතකොට අපිට දැන් හදාගන්න තියෙන්නේ කටුව තමයි එතකොට මේ විදියට දැන් ඔයාලට හිතෙනවා නම් මේ කලර්ස් හරියන්නේ කියලා ඔයාලට කලර්ස් වෙනස් කරගන්න පුළුවන් මම කටුවට මෙන්න මේ ත්‍රිකෝණය මේ ප්‍රමාණය තියෙත් බලමු නෑ තව ටිකක් ප්‍රමාණය කොට කරන්න වෙනවානේ හරි ඔව් ඒ ප්‍රමාණය තියෙයි මම පොඩ්ඩක් zoom කරන්නම් මෙන්න මෙතනින් ගිහලා ඔයාලට zoom කරන්න පුළුවන් නැත්නම් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති නිසා හරි මේකත් නෝ මේ outline එක දාලා මම කලර් කරගන්න ඒතකොට දැන් පාටට පේන කලර් එකක් වෙන්න ඕනේ ඒක අපි කොළ පාට වගේ දාගත්තොත් මොකද කොළ ඔව් ඒක පැහැදිලි වෙන ක්‍රීම් පාටයි ඒකයි හරි ඊළඟට බලන්න මම ආයෙ අර control d ඔබල මේක duplicate එකක් හදාගෙන මේකත් මේ rotation කරගන්නවා මේ මෙන්න මෙහෙම ඊළඟට මේක මෙන්න මෙහෙම කටුව දිග කටුවක් ඉදිරිය හදා ගන්නවා ඒක යට එක විතරක් මම මේ no fill කර ගන්නවා එතකොට no outline වගේම මේ no fill කියලා හදාගෙන ඒක group එකක් කරගෙන මෙතනින් තියාගන්න අර මම no fill දුන්නේ හින්දා තමයි යට කොටස පේන්නේ නැති හැබැයි animation එකේදී ඒක ඕන වෙන නිසා තමයි අපි ඒක ඒ විදිහට හදාගත්තේ දැන් තරාදී වැඩට ගිවරයි හැබැයි දැන් බර දාන්න ඕනේ මේකට පාඩමට අදාළව අපි හිතමු දැන් මෙතෙන්දී ඔයාලට ඕනේ විදියට බාණ්ඩ ගැන නම් කියා දෙන්න තියෙන්නේ නැත්නම් බර සම්බන්ධව කතා කරනකොට ඔයාලට ඇපල් නැත්නම් පොල් ගෙඩියක් මොනා හරි බර දෙයක් නම් මේ ඒක ඔයාලට අන්තර්ජාලයෙන් මේ අරගෙන ඒක දැන් මෙතෙන්ට මම දාන හැඩතල දෙක වෙනුවට දාන්න පුළුවන් හැබැයි මම දැන් හැඩතල වලින්ම ප්‍රසන්ටේෂන් එක හදන්න කියා දෙන්න නිසා මම හැඩතල ගන්න ඔයාලට අර මම කිව්වාගේ අදාළ බාණ්ඩ දෙක නම් ඔයාලට පාඩමට අදාළ බාණ්ඩ දෙකක් දාන්න පුළුවන් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ එතකොට ඒක ඔයාලට අන්තර්ජාලයෙන් සේව් කරලා මේකට අර ඉන්සර්ට් එකේ පික්චර්ස් කියලා තියෙනවා ඒකෙන් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් පික්චර්ස් එක හරි එතකොට මේ මම මෙන්න මේක සෙන්ටර් කරගන්න ඕනේ ඒකට මම මෙන්න මෙහෙම මොකද මට මේක සෙන්ටර් කරගන්න ඕනේ පෙළ ගස්ස ගන්න ඕනේ මැදට පෙළ ගස්සන්න ඕනේ දශමයක් කරේ මට පේන්නේ නැතුව මේකේ වැරදි කියන්නේ පුංචි පුංචි අඩුපාඩු තියෙන්න පුළුවන් ඒ නිසා මෙන්න මෙතන ඔයාලට පුළුවන් ෆෝමැට් කියන එක ක්ලික් කරන්න ෆෝමැට් ක්ලික් කරලා පස්සේ align කියන එකක් තියෙනවා නැත්තම් පෙළ ගැස්සීම කියලා මෙන්න මේ ෆෝමැට් එක ක්ලික් කරලා පස්සේ මේ තියෙන align කියලා align නැත්තම් පෙළ ගැස් මේකේ මම align center දෙනවා එතකොට මැද වෙන්න මැදට වෙන්න මට මේක හදා ගන්න පුළුවන් හරි එතකොට මෙන්න මේක තමයි මම ක්ලික් කරේ align කියන එක හරි හැම දශමයක් ගැන අපි දශමයක්වත් වරදින්නේ නැතුව හරියටම නිර්මාණය කරමු ඒකයි මම මේ පුංචි පුංචි දේපව වලට කියා දෙන්නේ එතකොට තරාදිය හරි මෙතන සෙන්ටර් කරන වෙලා තියෙන දශමයක් හරි වැරදි නම් නැත්තම් අන්බැලන්ස් වගේ නම් ඒකත් දැන් අපි පෙළ ගැස්සල හැදුවා align එකෙන් හරි අර මං කිව්වේ මොකද්ද අන්තර්ජාලයෙන් වලට අදාළ බාණ්ඩ මේකට දාගන්න පුළුවන් තරාදියට බැලන්ස් වෙන්න ඒකට මං ආයි කියන ඉන්සර්ට් ගිලා පික්චර්ස් කියලා තියෙනවා ඒකෙන් ඔයාලට කරගන්න පුළුවන් එතකොට මම මේ හැඩතල වලින්ම මේ පාඩම නැත්තම් මේ තරාදී හදන්න නිසා මං හැඩතලම් භාවිත කරලා ඒකේ මම නම් කරන්න කිලෝග්‍රෑම් ගන්න මෙහෙමයි කියලා එතකොට අර ඔයාලට බර පාඩම නම් තරාදීදී ඔයාලට ඒක අදාළ බාණ්ඩ දාන්න පුළුවන් ඒක දැම්මොත් ළමයිට රසවත් නැත්තම් පාඩම මේ දැන් මේ තරාදී වල animation එක හදාගෙන ඉවරනාට පස්සේ ආයි තරාදී හදන්න යන්න ඕනේ නෑනේ ඒ කියන්නේ මේ ස්ලයිඩ් එක ඔයාලට copy paste කරන්න පුළුවන් එතකොට තරාදී ගොඩක් අදාළ ගණිතයේ ගැටලුවක් හරි ඒ ගැටලුවට අදාළ ඔයාලට
හදා ගන්න පුළුවන්. හරි මෙන්න මේ කටුවේ බැලන්ස් එක අන්බැලන්ස් වගේ ගතියක් තියෙදි තියෙන නිසා අපි zoom කළ එක හදා ගමු. හරි. එතකොට තරාදී තියෙන සුළු සුළු වැඩදි ඔක්කොම ටික හරි. දැන් හරි. අපි මේකට රවුමක් බර රවුමක් දානවාද? ඔව් රවුමක් දානවා. හරි මෙතන. මෙහෙම මම එක පැත්තක තරාදී රවුම දානවා. කලර් එක හැම වෙලාවෙදිම නෝ වෝට් මේ අවුට්ලයින් තමයි මම දාන්නේ. ෆිල් කරගම් මේ පාට දුඟුල් පාට වගේ. මේක control d ක්ලික් කරා. ඒක ඩුප්ලිකේට් එකක් කරා මම මෙතෙන් දාලා. ඒකෙත් මම කලර් වෙනස් කරගන්නවා. හරි මේ කලර් එක ගන්න. හරි. එතකොට තරාදී බර දෙක අතරින් මම මේකේ කිලෝග්‍රෑම් කීයද කියලා සදහන් කරන්න ඕනේ. ඒ නිසා මම කරන්නේ මෙන්න මේ ඔයාලා හදාගත්ත හැඩතලයේ මේ සිලෙක්ට් කරාට පස්සේ නැත්තම් ක්ලික් කරාට පස්සේ ඔයාලට රයිට් ක්ලික් කරලා ඒකේ එඩිට් ටෙක්ස්ට් කියලා තියෙනවා. එඩිට් ටෙක්ස්ට් එකෙන් ඔයාලට පුළුවන් මේ කිලෝග්‍රෑම් නැත්තම් අදාළ දේ මේකේ ටයිප් කරගන්න. එතකොට මම කරන්න කලින් ඔයාලට මේක කියන්නේ. එතකොට කරනකොට ඔයාලට ඒක පේන නිසා එතකොට දෙපාරක් කරන්න පුළුවන් නිසා මෙතන edit text කියලා තියෙනවා. මෙන්න මෙතනින් මම මෙතන දා ගන්නවා අදාළ කිලෝග්‍රෑම් කීයද කියලා. හරි මේකෙත් මේ මෙතන තියෙනවා මං කිව්වා right click කරන්න. ඊළඟට 2 kg කියලා මම දැම්මා. හරි තරාදී වැඩ ටික හරි එතකොට නේද. හරි දැන් අපිට තරාදී ක්‍රියාත්මක කරන්න තමයි ඕනේ. එකට animation එකක් දාන්න ඕනේ. ඔයාලට pen off ඔය උඩ tools වල file home insert design animation තියෙනවා. එතකොට ඒ animation එකේ මේ තරාදී කොහමද අපි හදාගන්නේ කියන එක තමයි තියෙන්නේ. ඒකට තරාදී මේ බරයි ඔක්කොම මම ඉස්සලා group කරගන්නවා. මොකද එම group කරාට පස්සේ අර මං හැම වෙලේම දැන් මේකේ ඔයාලට පේන විදියට අර කටුව දැන් යට වෙලා තියෙන එක දැන් අර ඉස්සලා කරා වගේ මං backward එක දානවා view ඔන්න මෙන්න මෙතන ඔයාලට format ගියා send backward කියලා තියෙනවා. ආයි මං පෙන්නන්න මෙන්න format ගියා. මේ තියෙන්නේ send backward. දැන් මේ එතකොට ඉස්සන විදියට වෙනවා. මම හැම වෙලෙම මුලට ගිහිල්ලා මේ ආයෙ ආපස්සට ගින් කියලා දෙන ලේසි වෙන්න ඔයාලට මෙන්න මෙතන මම ක්ලික් කළා තමයි මේක හදුවේ. හරි එතකොට animation එක දාන්න හදන්නේ. animation එක ක්ලික් කරගන්නවා මම animation කියන එක. ඊට පස්සේ add panel එක මම දැන් ගන්නවා. ඔන්න මම ආයෙ පොඩ්ඩක් ආපස්සට යන්න මේ තියෙන animation එක. හරි මේ තියෙන animation එක මම ක්ලික් කරා. මෙන්න මේ තියෙන්නේ animation එක. මේකේ මේ තියෙන animation එක මෙතන panel pan ගත්තා. panel එක ඒකේ පෙන්වන අපි දාන මොනවාද animation කියලා. එතකොට ඊට මෙන්න මේ තරාදියේ මේ කටුවයි. හොඳට මතක තියාගන්න තරාදියේ උඩ ආධාරකේ මේ කටුවයි එක සැරේ select කරගන්නවා. ඊට පස්සේ add animation ගින් මේ spin කියන එක දෙනවා. එතකොට ඔයාලට මේක මෙන්න එහෙම තමයි පේන්නේ කරකිනවා. එක බැරි නිසා අපි මේ පළවෙනිම 22 group කියන එක double click කරාට පස්සේ මෙන්න මෙතන හදාගන්න අංශක 10. ඒක enter කරාට පස්සේ මෙන්න මෙතන start මෙන්න මෙතන start එක දාගන්න 96. මෙතන ඔයාලා දෙන්න 86. ඊට පස්සේ මතක් කරලා මෙන්න මෙතන auto reverse කියන එක දීලා timing එක හදන්න තප්පර තුනක් වගේ මේ විදියට. දැන් මෙන්න මෙතන දාන ළඟට ස්ලයිඩ් එකට පස්සේ නැත යටම තියෙන එක ක්ලික් කරන්න. එතකොට තරාදී බර ටික හරි
හැබැයි කටුව තාමත් වැඩ නැහැ. බලන්න කටුව යන්නේ අර 360 වක්‍රයට යන 360 අංශක ගාන යන්නේ. අපි ඒ නිසා දැන් තරාදී අංශක වෙනස් කරා වගේ මෙන්න මේ කටුවේ අංශක ගාන දැන් අපි වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ තරාදී දැන් අපි හදලා තියෙන්නේ. බලන්න ඔයාලට පුංචි සතුටක් ඇති. තරාදියක් මේ වගේ හදාගත්ත කියනකොට ඊළඟ ගෲප් මේ 19 කියන එක ඔයාලට අංක වෙනස් වෙන්න පුළුවන්. මෙතන මම හදා ගන්නවා අරක 10ක් හදපු නිසා අපි මෙතන 15ක් හදාගමු. කටුව පොඩ්ඩක් අරකට වඩා අංශක පහක් විතර වෙන්න ඕන. මෙන්න මෙතන අපි දෙමු 42. මෙතන අපි දෙමු 38 වගේ. එතෙන්දි ඔටෝ රිවර්ස් දාන්න මතක තියාගන්න. හරි, ඊට පස්සේ ටයිමින් එක තප්පර 3යි. මේ ඊළඟට මෙන්න මෙතනත් ඔයාල අන්තිම එක සයිඩ් එක සේව් කරගන්න. හරි, දැන් තරාදී හදලා තියෙනවා. බලන්න හරි ලේසි පවර් පොයින්ට් එකත් එක්ක වැඩ කරන්න. ඔය පාඩමට දාලා ස්ලයිඩ් එක දැන් එතකොට හදලා තියෙන්නේ. බර මේ තරාදී හදලා තියෙන්නේ. මේ තරාදී හා සම්බන්ධව එතකොට මේ ටික තමයි ඔයාලට තියෙන. ඔයාලට එතකොට මේකේ තව වෙනස්කම් කරගන්න පුළුවන්. තව තවත් මොන හරි ගැටලුවක් තිබ්බොත් අහන්න. ඒ වගේමයි ඉස්සරහටත්, ඒ කියන්නේ හැමදාම මම වීඩියෝ එකක් දානවා පවර් පොයින්ට් වලින් පාඩමක් හදාගන්න විදිය. අර සාමාන්‍ය තියෙන YouTube එකේ වීඩියෝ වලට වඩා නිර්මාණශීලීව තමයි මම දාන්නේ. හරි, එතකොට ඔයාලට මම කියනවා මගේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න ඉස්සරහට වෙන ඔන්ලයින් ටීචින් එකට අදාළ සියලුම වීඩියෝස් මම එකින් එක ඔයාලට දානවා. එහෙනම් සුබ දවසක්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට්ස් කරන්න යාළුවන්ට කියන්න. සුබ දවසක්.